പിന്നത്തിന് അപ്പി സമ്മാ സമ്പുദ്ധ ശാസനി പലവിനി ശ്രാവക്യാനൻ ബൗട്ട് പത്യനി ശരീ മഹാരാഹതൻ മഹസി സമഹര വിലാവട്ട് എഹിമ ദേശന കരഹം ശ്രാവക ഒബട്ട് ഹിതിൻ്റെ പുളുഹം ഇതുകൊട്ട് അഞ്ഞാകൊണ്ടഞ്ജ മഹാരാഹതൻ മഹസി നിമെയ്ത് බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකය කියලා. දෙක තුන හතර පහ වෙන්නේ ඒ පස්වග මහණුන් වහන්සේලා නෙමෙයිද කියලා. පින්නතුනි අපේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගෙන ආර්ය භාවයට පත් වුණේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ බව අපි හැමෝම දන්න විදිහට ඒසේම නිවැරදි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ පිළිවෙලින් පස්වග මහණුන් වහන්සේලාමයි. නමුත් සාරිපුත්තයන් වහන්සේට පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ කියලා සඳහන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනික ප්‍රථම ශ්‍රාවකයා බවට පත් වෙන්නේ පාරමිතා පූර්ණේ කරලා තියෙන සාරිපුත්තයන් වහන්සේ. පින්නතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පවා සාරිපුත්තයන් වහන්සේට ඒ උතුම් තැන සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන අදහසට පෙමිණ ආරියන් වහන්සේලාගේ හිබේදයක් නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් චාරිකාවක වඩිනකොට උන්වහන්සේත් සමග වඩින භික්ෂූන් වහන්සේලා වස් අනුපිළිවෙලින් භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගත්තා. ධර්ම දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේගේ දෙපස විශේෂයෙන් වැඩේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න සඳහන් කරනවා. ඊට පසුපසින් තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආසනෙ පැනවෙන්නේ. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ තමගේ පිටිපස්සෙන් ඉන්නකොට ඉදිරියෙන් වාඩි වෙන්නේ බොහොම අපහසුයි කියලා. හරියට සඳහන් කරනවා විස ගෝර සර්පෙක් තමන්ගේ පිටිපස්සේ ඉන්නවා කියලා දැන දැන ඉදිරියේ වාඩි වෙලා ඉන්න කොයිතරම් බයක් තියෙනවද. ඒ වගේම මහා ගිනි කඳක් ළඟට ලඟ වෙනකොට කොයිතරම් බයක් තියෙනවද. කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්න නිසා සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා ඒ තරම් බයක් දැක්වුවා කියලා ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාට බය උපදිනවා කියන කාරණාව නෙමෙයි, ධර්මගරුත්වය නිසා. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට තියෙන විශේෂ ගරුත්වය නිසායි ඒ අකමැත්ත දක්වන්නේ. ඉතින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ දන්නවා මේ දෙපළ බොහෝම අපහසුයෙන් තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා සුදුස්සාට සුදුසු තැන දීලා මම භාග්‍යතුන් වහන්සේ සමීපයෙන් ඉවත් විය යුතුයි කියලා කල්පනා කරලා තමයි සද්ධන්ත භවනට වැඩම කරන්න යෙදුණේ. එනම් මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂය ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් පාරමී සම්පූර්ණ කරලා තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතරට එන්නේ මහා කල්ප ලක්ෂයක් තමයි පාරමිතා පුරලා තියෙන්නේ.
උන්වහන්සේගේ පාරමිතා කාලයට වඩා මහා කල්ප අසංකේයයක් වැඩියෙන් පාරමිතා පුරලා ඉතින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ආගමේ නිසයි සාරිපුත්තයන් වහන්සේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට, මහා මුගලන් මහරහතන් වහන්සේ දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන ප්‍රාර්ථනාවට. එවනම් අද අපි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ මේ තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳ. පින්නතුනි, උන්වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනවා කියන එක, ඒ චරිතය ඉතා දීර්ඝ වශයෙන් විස්තර කරන්න තියෙන කාරණාවක්. ඒ චරිතේ පුරාම අතීතයේ ඉඳලා අපට තියෙන අපේ ජීවිත සකස් කරගන්න ඉතා වටිනා ආදර්ශවල ඒ චරිත කතාව බොහෝම පොහොසත්. ඒ චරිත කතාව සම්පූර්ණයෙන් සාකච්ඡා කළ ධර්මදේශනා 23 ගණනක් සිදු කළා. ඉවර කරන්න බැරි වී කියලා හිතනවා. නමුත් අද යම් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කරන්න කල්පනා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනයේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන මේ උතුම් අගතනතුරු ප්‍රාර්ථනා කරන්නේ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ කල්ප ලක්ෂයකට එහා, ලක්ෂයකට පමණ එහා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා හංසවතී කියන නගරය ආශ්‍රය කරගෙන වැඩ ඉන්න කාලේ මේ හංසවතී ඉපදිලා හිටියා වේදේහ කියලා තරුණයෙක්. 80 කෝටියක් පමණ ධනය ඇති වේදේහ තරුණයා මහසිතුවරෙක්. ඉන්නතුනි, 80 කෝටියෙන් එහාට ධනය තියෙනවනම් ඒ සිටුවරු හඳුන්වන්නේ මහසිටුවරු කියලා. 40 කෝටියක් පමණ ධනය තියෙනවනම් ඒ සාමාන්‍ය සිටුවරේ, චූල සිටුවරේ. නමුත් වේදේහ කියලා කියන්නේ මහසිටුවරෙක්. එක දවසක් මේ වේදේහ සිටුවරයා සිල් සමාදන් වෙලා සුවඳ මල් ආදිය අරගෙන බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගන්න භාග්‍යවතුන් වහන්සේගේ වැඩඉන්න විහාරයට ගමන් කළා. අන්න එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එක භික්ෂූන් වහන්සේ නමකට දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ප්‍රධාන කරට ලැබුණා. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒතදග්ගං භික්කවේ මම සාවකාණං භික්ඛූනං දුතවාදානං යදිදං නිසබ්බු කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ නම නැත්තං පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබාපු ඒ මහරහතන් වහන්සේගේ නම තමයි නිසබ්බු. පින්නතුනි, එදා ඒ කාරණාව දැක්ක සතුටු වුණා. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවකින් සතුටු වුණා. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ වේදේහ කියන තරුණයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, හෙට මගේ නිවසට දානට වඩින්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ
බුදුරජාණන් වහන්සේ සඳහන් කළා වේදයේ භික්ෂු සංඝරත්නය බොහෝ විශාලයි. එහෙම සඳහන් කරාම ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණ තරම් පිරිසක් විහාරයේ වැඩ ඉන්නවද කියලා. 68,000 අතර වැඩ ඉන්නවා කියලා සඳහන් කළා. වේදයේ තරුණයා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක කුඩා සාමණේරයන් වහන්සේ නමක්වත් විහාරයේ ඉතුරු නොකර සියලු දෙනා වහන්සේ හෙට මගේ ගෙදර දානිට වටින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ කරුණු වලින් අතීතයේ ගැන අතීතයේ දියුණුව ගැන විශේෂයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ 15 වෙනි වකවානුවේ තියෙන දියුණුව ගැන මනවින් කරුණ අපිට අනාවරණය කරනවා. පින්තරේ 68,000 භික්ෂු මහසංඝයාට වැඩි හෙට දවල් වෙනකොට දානශාලාවක් හදන්නේ කොහොමද? දානි හදන්නේ කොහොමද? අසුන් පනවන්නේ කොහොමද? මේ කාරණාව අපිට තීරණය කරන්න අපේ ප්‍රඥාව මදි පිණිස සෞභාග්‍යමත් කාල පරාසයේ තමයි මහ බෝසත් කුරුළුකි පහළ වෙන්නේ. අපේ බුද්ධ කාලෙත් ලෝකේ දියුණුවේ උච්චතම කාලය, ශ්‍රේෂ්ඨතම කාලය. වර්තමානයේ අපිත් හිතනවා මේක තමයි ලෝකේ දියුණුවම කාලය කියලා. නෑ පිළිතුරු. අතීතයේ දියුණුවත් එක්ක හිතලා බලහම අපි ඉන්නේ ඉතාම ලදරු මට්ටමක. එන්නේ එන්නේ ලෝකයේ දියුණු වෙනවා වගේ අපිට පෙවුනට ලෝකේ ගමක් කරන්නේ විනාශය කරා. ඒක දියුණුව නෙමෙයි. අතීතයේ ඊට වඩා හොඳ දියුණුව. එදා පදවුත්තර බුදුරජාණන් වහන්සේ පහවදා 68,000 භික්ෂුන් වහන්සේලත් එක්ක මේ නිවසට දානට වෙටිය. සියලු දෙනා වහන්සේල සඳහා ආසන පනවලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අසුන් මත වැඩෙත්තියා. දන් පූජා කරන්න අවශ්‍ය කටයුතු ඔක්කොම සූදානම්. මේ වෙලාවේ දැක්කා එක භික්ෂූන් වහන්සේ නමක් පිළිසිඟාවට වේදේ ඒ භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ පාත්‍රය ඉල්ලගෙන ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුළේ වැඩ ඉන්නවා දාන වළඳන්න වඩින් කියලා. පින්තුනි ඒ වෙලාවේ මහා නිසබයන් වහන්සේ සඳහන් කළා මම දානශාලාවට සහභාගී වෙන්න කැමති නැහැ කියලා. ඒක නුසුදුසුයි මට. පාත්‍රේ පුරවල දාන පාත්‍රයක් බෙදලා ගෙනල්ලා දීලා වන්දනා කළා. නිසබෙන් වහන්සේ වැටියා. වේදේ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා නිසබ තෙරුන් වහන්සේ පිණ්ඩපාත වැටියා. මම උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා වඩිමු කියලා කිව්වා. උන්වහන්සේ කිනු සුදුසුයි කියලා සඳහන් කළා. ස්වාමීනි නිසබයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වඩා ගුණවත් කියලා. පින්නතනි ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ගුණ පිළිබඳව මසුරු බවක් නැන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔව් වේදේ අපි ගාමාන්තර විහාරවල ජීවත් වෙන වැඩේ දායකයන්ගේ ආරාධනා වලට අනුව නිවෙස්වලට වැඩලා ගන්නලද නම් මහා නිසබයන් වහන්සේ අරන් වීම වැඩි. මහා නිසබයන් වහන්සේ ගෙදරක වහලයක් යටට ගිහිල්ලා දන් වළඳන දවසක්
උන්වහන්සේ පින්නපාතයෙන්ම ජීවත් වෙනවා. ඊටම අල්පේ චවතුම් පැවතුම් තියෙනවා. මහා භූතාංග 13ම ධර්ම. මේ ආදි වශයෙන් කරුණු කාරණා රාශියක් පැහැදිලි කරගෙන නිසබෑන් වහන්සේගේ ගුණ වර්ණන කළා. පින්නතිනේ දා වේදේ කල්පනා කළා. මම කවදා හරි දවසක ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයක දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට යා යුතුමයි කියලා. ඒ සම්බන්ධයෙන් ඇති වුණේ පුදුම සතුටක්. පුදුමාකාර සතුට. එදා දන් වළඳලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි හෙට ඉඳලා තවත් දවස් 7ක් මගෙන්ම දානේ බාර ගන්න පුළුවන්ද කියලා. ඒ ආරාධනාවත් බුදුරජාණන් වහන්සේ බාරගත්තා. පින්නතුනි 7 දවස්ම දන් දීලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වේදේ මතක් කරනවා, ස්වාමීනි දින 7ක් එක දිගට දන් දුන්නේ සක්‍ර සම්පත්තියක්, දිව්‍ය සම්පත්තියක්, බ්‍රහ්ම සම්පත්තියක්, බලාපොරොත්තු වෙන්නේ මනුස්ස ලෝකෙ සක්විති වෙන්නේ නෙමෙයි, ප්‍රදේශ රජකම් ලබන්නේ නෙමෙයි. ස්වාමීනි 7 දවසක් 68,000 බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පූජා කළේ. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය දුතාංගධාරීන් වහන්සේලාට අග්‍රස්ථානයේ දරන නිසබ මහතෙරුන් වහන්සේ වගේ සම්මා සම්බුද්ධ ශාසනයක දුතාංගධාරීන් අතර අගතනතුරු ලබා ගැනීමේ පරමාර්ථය මුදුන්පත් කිරීම සඳහා පාරමිතාව පුරන්නේ. ස්වාමීනි මට ඒ පාරමිතාව පූර්ණ කරන්න පුළුවන් වේද කියලා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානී මෙහෙවල මේ වේදේහට මේ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න පුළුවන්ද විමසලා බලමු. අනාගතයේ 15 ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ ශාසනයේ මහා කාශ්‍යප නමින් මේ උතුම් බෝධිය මුදුන්පත් කරගන්න ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ දැකලා වේදේහයේ පිළිබඳව ප්‍රකාශ කළා. තවත් මහා කල්ප ලක්ෂයකින් විතර ලැබෙන මේ අති උතුම් තානාන්තරේ බෝධිය මුදුන්පත් කරගන්න ඒ හෙට ලැබෙනවා වගේ මහා උනන්දුවෙන් උත්සාහයෙන් සසර ඉපදෙමින් පින්කම් කරමින් පාරමිතා පූර්ණේ කළා කියලා සඳහන් කරා. මේ තමයි පටන් ගත්ත තැන. ඔය අතරේ නොයෙක් නොයෙක් ආත්මවල රජවි සිටුවි දුගීවි හැම ආත්මයකම ඉපදී ඉපදී පාරමිතා පූර්ණේ කර කර පූර්ණේ කර කර මහ දන් දෙදි පාරමිතාවන් සම්පූර්ණ කරන්නේ දෙනවා. මෙහෙම සසර ඇවිදගෙන එන කාලේ පින්නතිනි එක ආත්ම භාවයක උප්පත්ති ලැබුව ඒක සාටක කියලා. ඒක සාටක බ්‍රාහ්මණය පිළිබඳව අපේ පින්නතුන් අහලා තියෙනවා. පින්නතුනි මේක සාටක බ්‍රාහ්මණය ඒකසාටක කියන නමින් හැඳින්වෙද බොහෝම දුප්පත් නිසා තමන්ට තමන්ගේ බිරිඳට එකම සළුවක් තමයි උඩුකය වහගන්න තිබුණේ. ඒ තරම් දුප්පත්. මෙන්න මේ කාලේ
බ්‍රාහ්මණය එලියට යනකොට බැමිණි ගෙදර ඉන්නවා. බැමිණි ගෙදර යනකොට බ්‍රාහ්මණය ගෙදර ඉන්නවා. මොකද උඩුකය වහගන්න දෙන්නටම තියෙන එක සදුයි. මෙහෙම කල්ගත වෙවි ගියා. මේ කාලේ විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර ගණනාවකට එක දවසක් තමයි ධර්ම දේශනා කරන්නේ. මොකද දීර්ඝ ආයුෂ තියෙනවා. බඳුමති නගරයේ ඇසුරු කොටගෙනමයි විපස්සී භාග්‍යතුන් වහන්සේත් වැඩ හිටියේ. සාමාන්‍ය අවුරුදු 7කට වගේ සැරයක් ධර්ම දේශනා කරා. දෙවියෝ විසින් තමයි අද ධර්ම දේශනාව සිදු වෙනවා කියලා මිනිසුන්ට දැනුවත් කරනවා. මිනිසු බොහෝ ශ්‍රද්ධාවෙන් ලක්ෂ ගණන් කෝටි ගණන් බණ අහන්න එකතු වෙනවා. පින්නතුනි එදා මේ ආරච්චි ඒක සාටක බමුණටත් ලැබිලා තමන්ගේ බිරිඳට කතා කරලා අහනවා, ඔබ උදේ කාලේ බණ අහන්න යනවද රාත්‍රී කාලේ බණ අහන්න යනවද කියලා. ඒ සඳහන් කළා කාන්තාව විච අපි දවල් කාලෙන් ගිහිල්ලා එන එක හොඳයි, ඒ නිසා මම දවල් යනවා කියලා. ඇයි දහවල් කාලේ බණ අහන්න ගිහිල්ලා හවස් වෙනකන් බණ අහලා රෑ වෙලා ගෙදරට බ්‍රාහ්මණය ඇගෙන් උතුරු සළුව ඉල්ලගෙන ඒ උතුරු සළුව ඒකාංශ කරගෙන හවස බණ අහන්න ගියා. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ ධාතුවේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරේ උතුම් ධර්මයේ ඇල්ලක් ගලනවා වගේ එක දිගට දේශනා කරා. රාත්‍රී ප්‍රථම යාමී ගියා. බ්‍රාහ්මණයාගේ ගත සිට ප්‍රීති විනා ගිහිල්ලා ඉති. මෙවන් අමාදහමි මාව සනසන මගේ භාග්‍යතුන් වහන්සේට මං කුමක් පූජා කරනවද? උපහාර පූජාවක් යටි. දුප්පත් බ්‍රාහ්මණයා ළඟ වෙන මොකවත් නැහැ. මේ සළුව මම පූජා කරනවද කියලා කල්පනා කරා. පින්නතුනි මේ වෙලාවේ ලෝභසිත දහස් ගණන් හිතේ උපදිනවා. මේ සළුව පූජා කරලා කොහොමද දෙපළටම තියෙන එක සළුවයි නේද? මේ වගේ විවිධ ප්‍රශ්න නැගිලා ඒ අවස්ථාවේ පූජා මේ සිත යටපත් වුණා. මධ්‍යම රාත්‍රියේ ලැබෙනකොට නැවත ගත සිට ප්‍රීතියෙන් පිනා ගියා. නම ලෝභය තමන්ට පූජාවක් කරගන්න ඉඩ දුන්නේ නැහැ. තුන්වෙනි යාමයේ ඉක්ම යනකොට බ්‍රාහ්මණයට තවත් නම් යමක් පූජා නොකර නිහඬ වෙන්න බැරි තරම් ඔහු වහාම තමන්ගේ තියෙන එකම සළුව උතුරු සළුව ඔතලා නමලා අරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පාමුල තියලා වන්දනා කළා. ලෝභ හිතට එන්න දෙන්නේ නැතුව ඉක්මනින් කරපු පූජාව නිසා ලෝභය තුරන් කරලා මෙවන් මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මහා ගුණ කදම්බයකට කළ පූජාව මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාව මෙනෙහි කර කර ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා අත්පොල සංගහලා හයියෙන් හිනා. ඒ හිනා වෙනකොට මම දිනුවා කියලා කියුණා. පින්නතුනි බන්දුම රජතුමත් එදා බණ අහන්න වෙලා හිටියා.
සඳහන් කරනවා රජවරු තව කෙනෙක් දිනුවා කියන වචනයට හරි බයයි අකමැති මොකක් දිනුවද දන්නේ නැති නිසා ඒ නිසා වහාම පුරුෂයෙක් යවලා අහනවා ඔහු දිනලා තියෙන්නේ මොනවද දිනුවේ මොනවද කියලා අහන්න කියලා ඇවිල්ලා කියනවා ස්වාමීනි කෑ ගහලා තියෙන එක සාටක බ්‍රාහ්මණ තමන්ටත් බැමිණිටත් එකම උතුරු සළුවයි තියෙන්නේ ඒ උතුරු සළුව ලෝභ සිත නැති කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා හෙට ඉඳලා මගට බහින හැටි අමතක කරලා ඒ සතුටටයි කෑ ගහන්නේ එම් සඳහන් කරාම බන්දුම රජුරු සඳහන් කළා භාග්‍යතුන් වහන්සේට සුදුසු මොකක්ද කියලා අපිට වඩා බ්‍රාහ්මණය දන්නවා මේ වෙලාවේ එකම සළුවක් භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා සලු සංගලවල් දෙකක් දීලා සඳහන් කළා මේ දෙකම ගිහිල්ලා බ්‍රාහ්මණයට දෙන්න කියලා. අර රාජපුරුෂයා අරගෙන ගිහිල්ලා දෙනවා බ්‍රාහ්මණතුමනි බන්දුම රජතුමා මේ සලු දෙක ඔබට දෙන්න කියලා කිව්වා. මේ වෙලාවේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මම ඒක සාටක නමින් කොච්චර කල් ප්‍රසිද්ධද නමුත් මේ රජුගේ කවදාවත් හොයලා බැලුවේ නැහැ මට ඒක සාටක කියන්නේ ඇයි කියලා. මගේ දුප්පත්කමට විසඳුමක් එදා සැපුවේ නැහැ. නමුත් අද මගේ තිබුණ සළුවත් භාග්‍යතුන් වහන්සේට පූජා කරහම මට සළු දෙකක් ලැබෙනවා රජුනි. මගේ ගුණයකට ලැබෙනවා නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ගුණයටයි මට ලැබෙන්නේ. එන්න මේ සළු දෙක මම පාවිච්චි කරනට වඩා භාග්‍යතුන් වහන්සේගේ ගුණය නිසා ලැබෙන සළු දෙක භාග්‍යතුන් වහන්සේටම වටිනවා. ඒ සළු දෙකම ගෙනිහින් පූජා කරා. අර රාජපුරුෂයා ගිහින් සඳහන් කළා මහරජතුමනි සළු දෙකම බමුණ පූජා කරා. තවත් දෙකක් යවුවා. ඒකත් පූජා කළා. හතරක් යවුවා. හතරම පූජා කළා. අටක් යවුවා. අටම පූජා කළා. 16ක් යවුවා. 16ම පූජා කළා 32ක් යවුවා බ්‍රාහ්මණය කල්පනා කළා නැවත නැවත පූජා කරනවා කියන්නේ ලබන් දෝන නිසා පූජා කරනවා කියලා හිතයි ඒක නිසා ඒ 32කින් සලු දෙකක් තියාගෙන සලු 30ක් පූජා කළා රාජපුරුෂයා ගිහින් සඳහන් කළා සලු දෙකක් තියාගත්තා කියලා වෙනතුනි පස්සේ දවසක බන්දුම රජු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට ඒක සාටක බ්‍රාහ්මණ බොහොම සීතලේ ඉඳගෙන බණ අහනවා රජු කල්පනා කළා මේ මහා ශ්‍රද්ධාවන්තයාට පුණ්‍යවන්තයාට පොරව ගන්න දෙයක් තිබුණා නම් සීතල මැඩගෙන බණ අහන්න තිබුණා තමන්ගේ සළු කහවණු ලක්ෂයක් වටිනවා උඩින් ඇඳලා ඉන්න සළුව ගලවලා ඒක සාටක බ්‍රාහ්මණයට දුන්නා මේක පොරවගෙන බණහන්න කියලා. රජුගේ සළුව ආරම් බලහම කහවණු ලක්ෂයක් වටින සළුව රන් රිදී මුතු මණික් වලින් බැබලෙන. දීප්තිමත් මේ සළුව කල්පනා කළා මෙවන් වටින සළුව මගේ කුණු කය දවටනවට වඩා මේක භාග්‍යතුන් වහන්සේටම පූජා කරන එක වටින. භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට පස්සේ ගිහිල්ලා සැතපෙන යහනට උඩින් වියනක් හැටියට බැලුවා. බන්දුම රජු පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා සුගන්ධ කුටියට ගියාම උඩින් වියනක් කරලා තියෙන ඒ ලස්සන සළුව දැක්කා. බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මි ධාරාවත් එක්ක සළුව ඉතාමත්ම දීප්තිමත්. රජු අඳුරගත්ත මේ සළුව කාගේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ අපේ සළුවනි මම මේක ඒකසාටක බ්‍රාහ්මණයට පොරව ගන්න දුන්නනි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජු ඒකසාටක බ්‍රාහ්මණ මේ සළුව අපට පූජා කළා බියන කැටියෙද බැඳලා ගිහිල්ලා රජු කල්පනා කළා මහ පුදුමිනි කොයි තරම් ශ්‍රද්ධාවක්ද
තමන්ගේ නැති බැරිකමට වඩා තමන්ගේ පූජාව හැමදාම උසස් කරන ඒක සාතක බ්‍රාහ්මණට එන්න කියන කෙනෙකුට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය ධන සම්පත් හැම එකකින්ම බඩු බාහිරාදී අට අට දුන්න ඉඩකඩම් වලින්දලා අන්තිමට පුරෝහිත තනතුරකුත් දුන්නා හැම එකකින්ම අට අට දුන්න නිසා ඒක සබ්බට්ටක දානවා කියන හැටි සියලුම දේවල් අට අට සබ්බට්ට පින්තුනි මෙහෙම කාලය ජීවිත තුන පස්සේ කාලය මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබුවා පින්තුනි නැවත නැවත නොයෙක් නොයෙක් අවස්ථාවන් වලදී දෙව්ලොවින් මනුලොවට මනුලොවින් දෙව්ලොවට සැරිසරන බොහෝ කුසල් රැස් කළා අති දීර්ඝ කාලයක් සංසාරේ සැමියයි බිරිඳයි දෙන්න මනාව කුසල් රැස් කළා ඔවුන් දෙව්ලොවත් එකට ඉපදිනේ නැවත මනුලොවත් එකට මුණ ගැහෙන වැඩි කාලයක් එකට පින් කරලා එකටම ඉපදිලා එකටම මුණ ගැහෙන මෙහෙම කාලෙ ගිවිලි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත මනුස්ස ලෝකෙ උප්පත්ති ලැබුවා ඒ කාලේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තමයි තමන්ගේ පාරමිතාව මුදුන්පත් කරගන්න කාලෙ බවට පත් වෙන්නේ නැවත මිනිස් ලෝව ඉපදිනකොට සඳහන් කළා මොනවාගේ නමකින් ඉපදුනාද අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙ දෙන්නේ දිවළු ඉඳලා නෙමෙයි බඹලෝ ඉඳලා දෙන්නම ඉන්නේ බඹලෝ බඹලෝ විචිත වෙලා තමයි මනුස්ස ලෝකෙට පින්නතුනි බඹලෝ විචිත වෙලා මගධ රටේ මහා තීර්ථනම් බ්‍රාහ්මණ ග්‍රාමී පිප්පලි මානවක කියන නමින් උපත්ති ලැබුවා. ඒ වගේම තමක් සමග එකටම සංසාරී වැඩි වාර ගන්න පින්කම් වලට සම්බන්ධ වුණා. තමන්ගේ දේවි බඹලෝ විචිත වෙලා මදුරට සාගල නගරයේ කෝසිය ගෝත්‍රනම් බ්‍රාහ්මණයාගේ අග්‍ර මහේෂිකාවගේ කුසී පිළිසිට ගත්තා. එදා ඇගේ නම බද්දා පාපිලයන් කියලා නම් කෙරුවා. මේ දෙන්නම හොඳට වැඩුණා. බඹලොවින් චුත වෙලා පිප්පලි මානවතුමා ඇවිල්ලා අවුරුදු හතරකට විතර පස්සේ තමයි බද්දා කාපිලානි මදුරට සාගර නූපත්ති ලැබුණා. දැන් පිප්පලි මානවක තරුණ වයසට ඇවිල්ලා අවුරුදු 20යි වයස. මේ කාලේ මව්පිය නිරන්තරයෙන් ඇවටිලි කළා විවාහයක් වෙන්න. පින්නතුනි පිප්පලි මානවක තුමා විවාහය කියන නමටම කැමති නෑ. ඒ තරම්ම කැමති විවාහයට. නොයෙක් නොයෙක් වර මව්පියෝ ඉල්ලීම් කළා. හැම හැම වරකම ප්‍රතික්ෂේප කළා. නමුත් නැවත නැවත මව්පිය ඉල්ලීම ප්‍රතික්ෂේප කරන එක මව්පියන්ගේ හිත රිදවීමක්. මව්පියන්ගේ හිත රිදවීමක් කුසල් රැස් වෙනවා. අංගික නිසා උපායක් කල්පනා කළා. විවාහයෙන් වේ තමන්ගේ සේවකයන්ට කතා කළා. රන් කාසි දහසක් ගෙන්වගෙන ඉතාම දක්ෂ රන්කරුවෙකුට දීලා ඒ රන් කාසි උණු කරවලා ඉතාම ලස්සන කාන්තා රූපයක් හැදුවා. හදවලා වස්ත්‍රය ඇඳුවා.
මව්පියෝ නැවත නැවත විවාහයට යෝජනා කරනකොට අර රන් දුව මව්පියන්ට පෙන්නලා කීවා මෑණියනි මීට වඩා ලස්සන තරුණියක් මට හොයලා දෙනවා නම් මම ඇය සමග විවාහ වෙන්නම් කියලා. එහෙම කියන්නේ විවාහයට ඇති කැමැත්ත හින්දා නෙමෙයි. මොකද මේ රත්තරන් කාසි උණු කරලා මේ රන් දුව හදලා ඉතින් මේ වාගේ පාට ශරීරයක් තියෙන මේ වාගේ ලස්සන මිනිස්සු නෑ හොයාගන්න අමාරුයි. රන්වන් පාටයි. ඉතින් එහෙම කෙනෙක් නෑනේ පුතේ කියලා කියහම එහෙනම් මම විවාහ වෙන්නෙත් නෑ කියලා කියන අරමුණ තියාගෙන තමයි මේ කියන්නේ. නමුත් අම්මා කල්පනා කළා මගේ පුතේ ඔබ හරි පින්වත්. මේ සංසාරේ ඔබ තනියම පින් කෙරුවා වෙන්න බෑ. දිගින් දිගට ඔබත් එක්ක පින් කරපු තව කෙනෙක් ඉන්න ඕනේ. ඇයත් මේ ලෝකෙ මෙලහට ඉපදිලා ඇති. බමුණු අට දිනක් කැඳවලා ඉබ්‍රාහිමවරුන්ට මේ රන් පිළිම දීලා ඒ අයට හැම ආකාරයෙන්ම සත්කාර සංග්‍රහ කරලා සඳහන් කළා. මේ රන් දුවට වඩා ලස්සන රුවක් ඇති තරුණියක් කොහෙන් හරි හොයාගෙන ඉන්න කියලා. කරන්න දෙයක් නැතිකමට රාජදේවියගේ ඉල්ලීමට රන් දුවත් අරගෙන මගට බැස්ස නිසා මීටත් වඩා ලස්සන රූප කොහෙන් හොයන්නද? නමුත් මගට ගිහිල්ලා වුණ කල්පනා කළා. ඉතා ලස්සන සුන්දර කාන්තාවන් උපදිනවා මදුරට. අපි ඉස්සරලාම මදුරටට යමු. එහෙම හිතලා මදුරටට ගිහිල්ලා සාගල නුවර මිනිස්සු නාට රැස්සෙන් තොටුපළක් ළඟ අර රන් දුව ගෙනල්ලා තියලා මේ අට දින හැංගිලා බලාගෙන හිටියා. කවුරු හරි මේ රුවට රැවටීද කියලා. ටික වෙලාවක් යනකොට කාන්තාවක් ඒ කාන්තාව ආවිතින්ට නාගන්න පින්නතුනි දැන් මංකඩී තියෙනවා අර රන් රුව. ඒ රන් රුව දිහා මේ කාන්තාව හොඳට බැලුවා. ඇයට ද්වේෂයක් ඇති වුණා. අත දිග ඇරලා හයි පාරක් කමුලට ගෙවුවා. ගහනකොට අත කළු ගලකට ගෙවුවා වගේ පුපුරු ගන්න පටන් ගත්තා. ඒ දැක්ක ගමන්ම අර අට දිනයි හිටා ඇවිල්ලා ඇහුවා ඇයි අපි ගෙනල්ලා තියෙන රන් රුවට ඔබ පහර දුන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා සමාවෙන්න මම මගේ ස්වාමි දුව මෙතෙන්ට ආවද කියලා බැලුවේ. මොහොතකට කලින් ඇය පැන් සනසවල ඇගේ උඩු මහන් තලී කුටියේ නතර කරලා මම මිනා ගන්නවා. ඇය මට කලින් මෙතෙන්ට ආවද? ඒ නිසයිද? ඒ වෙලාවේ ඇහුව අපිට පුළුවන්ද? ඇය බලන්න ඇය මේ රන්රුව වගේම ලස්සනද කියලා. බද්ද කාපිලන්ගේ කිරිමව සඳහන් කරනවා මේ රූප මොකද්ද? මගේ ස්වාමි දූත ඇය මීට වඩා කොච්චර ලස්සන. ඇත් සමග බද්ද කාපිලන්ගේ නිවසට ගිහිල්ලා දෙමව්පියන් මුණ ගැහිලා කරුණු කාරණා කතා කරලා රංගුව තෑගි කරලා අපි එහෙනම් මේ විවාහයට එන්න පොරොන්දු දීලා යනවා. මේ කාලේ බද්ද කාපිලයන්ගේ වයස අවුරුදු 16, පිප්පලි මානවකතුමාගේ වයස අවුරුදු 20. පිප්පලි මානවක දැනගත්තා රංගුවට වඩා ලස්සන තරුණියක් හම්බෙලා. බද්ද කාපිලයන්ිය දැනගත්තා මාව විවාහ කරන්න යන්නේ. ඈත් විවාහයට කොහෙත්ම කැමති නැති කෙනෙක්. විවාහය කියන වචනේ පව පිළිකුල් කරන තරම්. ඒ නිසා පිප්පලි මානවකතුමා කල්පනා කළා දැන් ඉතින් මගේ ඒ උපායත් වැරදුනා. තවත් කරන්න දෙයක් නැහැ.
එනිසා දැන් කාපිලානියට කියන්න ඕනේ මං විවාහයට කැමති නෑ කියලා. පිළිතුරු බඹලෝ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. කාම සංගෝගයේ තියෙන්නේ. එනිසාම විවාහ දෙවියට කැමති. ලිපියක් ලියලා කාපිලානියට යවන තමන්ගේ අතවැසියෙක් මම විවාහ වෙන්න කැමති නෑ. මම කාම සම්පත් භුක්ති විඳින්න කැමති නෑ. මං කාමයට කැමති නෑ. මගෙත් සමග විවාහ වෙලා පස්සේ කනස්සල්ලට පත් වෙනවට වඩා වෙන කෙනෙක් හොයාගත්තත් නරකයි කියලා. බද්දා කාපිලාණියත් ඒ වචන ටිකම ලියලා හසුන්පතක් එහිං එවනවා. මව්පියෝ මගනි, මේ හසුන්පත් අරගෙන දෙන්නට දෙන්න කැමති විදිහට හසුන්පත් ලියලා ඒ පුරුෂයවතේ උන්ට පිටත් කරනවා. කොහොම හරි විවාහය සිද්ධ වෙනවා. විවාහයේ දවසේ දෙන්නම මල්දම් දෙක ගොතව ගන්නවා. රාත්‍රී ආහාරයෙන් පස්සේ ඔවුන් ලෝක චාරිත්‍රයට අනුව එක් කුටියක සැතපෙන්න ඕනේ. පිප්පලිමානුතුමා තමන්ගේ මල්දම ඇඳීම ඇද්දින් තිබ්බා. කාපිලාණිය තිබ්බා. දෙන්නම කැමති නෑ කාම සම්භෝගයට. ඉන්සා සාකච්ඡා කරගත්තා. ඔබට රාගසිතක් ඇති වුණොත් ඔබේ මල්මාලි මැලවෙනවා. මට රාගසිතක් ඇති වුණොත් මගේ මල්මාලි මැලවෙනවා. පින්තුනි, සඳහන් කරනවා බද්දා කාපිලාණිය රියන් 12ක 12ක කාමරයක රාත්‍රියේ ගත කළ රාත්‍රියට ඒ කුටිය ආලෝකමත් කරන්න පහන් අවශ්‍ය නැහැ කියලා. ශරීරයේ නික්මෙන කාන්තියේ මුළු කුටියම එළියයි කියලා සඳහන් කරා. ඒ තරම් සංසාරි පින් වඩලා තියෙනවා, පින් කරලා තියෙනවා. ඒ වාගේ ලස්සන රූපයක් දරන 16 හැදින්දි වයසේ තරුණියක් සමග එක කුටියක එක යහනක සැතපෙනවා මේ දෙන්නම. 20 හැදින්දි තරුණිය සඳහන් කරනවා රැය පහන් වෙනතුරු දෙන්නම නිදිනේ කියලා. සිහිනෙන්වත් නින්දෙන්වත් තමන්ගේ අත තමන්ගේ පය අනේකාගේ ඇඟ ගැටී දුව කියලා බයයි. අති දීර්ඝ කාලය විවාහ ජීවිතයේ ගෙවන සෑහෙන කාලය නම් කාම සම්භෝගයක් තබා දහවල මුණ ගැහුණු මොහොතක රාගසිතින් මුහුණ දිහා බලලා වෙච්ච සිනහවක්වත් නෑ කියලා සඳහන් කරනවා. පිප්පලි මානවක කියන 87 කෝටියක් ධනෙ තියෙන මහා ධනවතෙක් අනුරාධපුරේ තරම් විශාල ගම් 12 යොදුනක පැතිරුණ මහා කර්මාන්ත සාගර මහ විශාල වැව් යටතේ පැහෙන කුඹුරු යායම පිප්පලි මානවකට තියෙනවා. එක දවසක් තමන්ගේ රත්ති නැගල තමන්ගේ ගොවි පොළවල් දිහාට ගියා. යනකොට ගොවියෝ නැවත ආපහු කුඹුරු හාන. හාන නගුණ පිටිපස්සේ කුරුල්ලු කොබෙයි කොක්කු මයි රෑ තමන්ගේ සේවකයන්ගෙන් ඇහුව මොනවද අර සත්තු නගුල පස්සේ ගිහිල්ලා අහුල අහුල කන්නේ කියලා. සඳහන් කළා ස්වාමීනි නගුලෙන් උඩට මතුවෙන පණුව කියලා. පිප්පලි මානව කහනෝ ඒ පණුව ගිලිනවා කියලා කියන ප්‍රාණඝාතය. දැන් ඔය පව කාටද කියලා. අර සේවකයා පුදුම උත්තරයක් දෙන්නේ. ස්වාමීනි මෙහි ආදායම ඔබ වහන්සේට. එනම් ඉතින් පෞත්තු බෝහන්සින් බාර ගන්න කියලා. එදා ආපහු හැරිලා කල්පනා කළා මෙහෙම ගියොත් සසර කවද ගිවන්නේද? ගිහි ගෙදර පව් ආකරයක් මම වහාම අදම පැවිදි වෙන්න යන්නේ. සියලු සම්පත් අත්හරින්න හිතුවා. බද්ද කාපියාණියත් එදා ගබඩාවලට ගිහිල්ලා ධාන්‍ය ඇදලා බලු ඒ වගේ ගුල්ලු හැදිලා නිසා ධාන්‍ය මලු අවුවට දාන
වෙනත් කටයුත්තක යෙදිලා ඉඳලා පස්සේ මාලිගාවෙන් එළියට බැස්සම දැක්කා කුරුල්ලෝ පිරීලා දාන්නේ පෙදුරුවට. මොනවද අහුල අහුල කනවා? සේවිකාවන්ගෙන් ඇහුවා මොනවද අර පෙදුරුව වල අර සත්තු කන්නේ? ධාන්‍ය වල හිටපු ගුල්ලෝ ආදී සත්තු. බද්දකාපිලාණිය අහනවා යෙහෙළිවරුනි, දැන් කුරුල්ලු ගුල්ලු කාවා කාටද පව් සිද්ධ වෙන්නේ? සඳහන් කළා දේවිය, මේ ධාන්‍ය අව්වේ දාන්න කිව්වේ ඔබනේ. එහෙමනම් දැන් කුරුල්ල කන සත්තුන්ගේ පවත් ඔබ බාර ගන්නට කියලා ප්‍රාණඝාතය. මේ ගිහි ගෙදර සතර අපායට දොරක් මෙතනක්. තව තවත් මෙතන නවතිනවා කියලා කියන්නේ නිරයටම පාර හැදෙනවා කියන එකයි. අද ස්වාමියා ගෙදර ආපු ගමන් පැවිදි වෙන්න යයිද ගිහි ගෙයි මේටි. පිප්පලි කුමාරයාගේ දරෙවි බද්දා කාපිලාණීට කියනවා, භද්‍ර මං ගීගින් යන්න තීරණය කළා. මාසතු ධනෙ 87 කෝටියක් තියෙනවා. දොළොස් යොදුනක පැතිරෙන කර්මාන්ත ශාලා තියෙනවා. විශාල වැව් යටතේ පැහෙන මහා කුඹුරු යායවල් තියෙනවා. නිරන්තරයෙන් ඒ ගොවි පොළවල් වලින් කර්මාන්ත ශාලාවල් වලින් කහවණු ලක්ෂ ගණන් ආදායම්. ඒ සියල්ල මේ 87 කෝටියක් ධනස්කන්ධයත් අරගෙන ඔබ රජිනක් වගේ සුවසේ ජීවත් වෙන්නේ. ඔබ මගෙත් සමග විවාහ වෙලා එන දවසේ කොයිතරම් දායාද ගෙනවද කියලා එදා තමයි යන දවස. ස්වාමීනි, කරත්ත 55,000ක පටවලා රත්තරන් අරගෙන, නමුත් තව ප්‍රයෝජනෙට ගත නැහැ. ඒ සියල්ලක් යන්න සැපසේ ජීවත් වෙන්න මං යනවා මහන්නට. භද්‍ර කියනවා, ස්වාමීනි මොනවා කියනද? මමත් හිටියේ ඔබ වහන්සේ එනකන්. මටත් බෑ මේ ගෙදරට. මේක පව්වා කරේ වහාම යන්න. මාත් එනවා. කාසාය වස්ත්‍ර ගෙන්න ගත්තා. දෙදෙනාම හිස මුඩු කරගත්තා. පින්නතිනි කාසාය වස්ත්‍ර දරාගත්තා. මැටි පාත්‍ර සකස් කරව ගත්තා. ඒ පාත්‍ර කරේ දාගෙන මාලිගාවේ පින්නතිනි සකස් කරව ගත්ත මැටි පාත්‍ර ටික තවි කියලා බෙල්ලේ ඉල්ලගෙන කරේ ඉල්ලගෙන දෙන්නම මාලිගාවෙන් එළියට බැස්සා. කවුරුවත් මඳුර ගත්තේ නෑ. මොකද කිසි කෙනෙක් හිතුවේ නෑනේ මෙහෙම යයි කියලා. මාලිගාවෙන් බැහැලා දෙන්නම යන්න ගියා. අය මාලිගාවේ සම්පත් ගැන වෙන කිසි දෙයක් ගැන හිතුවේ නෑ. මේවා සම්පත් නෙමෙයි. මේ තියෙන දුක්ඛන අන්නේ නිසා. නමුත් බොහෝ දුර ගමක් කරලා දාස ගම් පහු කරලා යනකොට දාසිය වඳුර ගත්තා. මේ කවුද කියලා. දුවගෙන ඇවිල් දෙපා මුල වැටිලා දුක කී කියනවා නී ස්වාමීනි. අපි දාල කොහෙද මේ යන්නේ? අපිට කාගේ සරණද මේ පස්සේ කියලා. පින්නතුනි ඔවුන් අස්වසල තියෙන ඒගොල්ලෝ තමන්ගේ බලාපොරොත්තු හොයාගෙන යන. එදා කිස් බාල කාසායි වස්ත්‍රේ දරාගත්තේ මේ ලෝකේ යම් කිසි රාතන් වහන්සේ නමක් වැඩේ ඉන්නවා නම් ආර්යයන් වහන්සේ නමක් වැඩේ ඉන්නවා. අපි පැවිදි උන්වහන්සේ උදෙසායි කියලා. මෙහෙම සෑහෙන දුරක් යනකොට පිප්පලි මානවකතුමා බද්දට කතා කළා. දේවීනි, අපි දෙන්නම පැවිදි වෙලා ඔබ වාගේ ලස්සන තරුණියක් මගේ පිටිපස්සෙන් එනකොට මේ මිනිස්සු කියයි මහන වෙලාවත් ඒ අයට වෙන් වෙන්න බැරි වෙලා කියලා. භද්‍රකාපිලාණිය කියනවා, හිමි ස්වාමී
ඒ සේවයි. ඉදිරියෙන් තියෙනවා ස්වාමීනි දෙමන් හන්දියක්. අපි දෙන්න. ඒ දෙමන් හන්දිය ළඟදී දෙපැත්තට වෙන් වෙන අය. දෙමන් සන්දියට ගිහිල්ලා බද්ද කාපිලානිය කියනවා ස්වාමීනි මට වහන්සේට වන්දනා කරන්න ඕනේ. බද්ද කාපිලානිය තුන් රවුමක් පිප්පලි මානක ප්‍රදක්ෂිණා කරනකොට දොළොස් වතාවක් වඳිනවා. එක රවුමක් ප්‍රදක්ෂිණා කරනකොට හතර පාරක් වඳිනවා. ඉදිරියේ වම්පස දකුණුපස අසුපස හතර පාරක් වඳිනවා. තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරන දොළොස් වතාවක් වඳිනවා. බද්ද කාපිලානිය කියනවා ස්වාමීනි පිරිමි කෙනාට කොහොමත් දකුණු පැත්තමයි. ඔබ වහන්සේ දකුණු පැත්තට පාරේ යන්න. මම වම් පැත්තට යන්නම් කියලා. දෙදෙනාම දෙපැත්තට යන්නේ. පාද දෙක මහ පොළොවේ මසවනකොට මහ පොළොවේ මහා භූමිකම්පාවක් තියෙනවා. පින්නතේ භූමිකම්පා ඇති වෙන හැටි ඇති වෙන හේතු ගණනාව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් එවන් භූමිකම්පාවලින් මේ වාගේ පුණ්‍යවන්තයන්ගේ වෙන්වීම වගේ අවස්ථාවන්වල භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යමත් අවස්ථා සම්බන්ධව ඒ තැන්වල භූමිකම්පා ඇති වෙනකොට ඒ භූමිකම්පාව කොච්චර ලොකු වුණත් කුරු කොහොමයකට කරදරයක් වෙන්නේ. මහ පෘථුවියට දරන්නව බැරි සිද්ධියක් ගුණ දහම තුළ ඒ භූමිකම්පා ඇති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරමින් හිටපු භික්ෂූන් වහන්සේලාට පවා ඒ මහ භූමිකම්පාව දැනෙනවා. දැනිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අකල් භූමිකම්පාවකට හේතුව මොකක්ද කියලා. මහණෙනි භද්‍රයි පිප්පලි දෙන්න අද සදහටම ආය සංසාරේ කවදාවත් සැමියෙක් බිරිඳෙක් හැටියට මුණ නොගැහෙන්න වෙන්නුණා. ඒ වෙන්වීම මේ මහ පෘථුවියටවත් ඉවසන්න බෑ කියලා. ස්වාමීනි ඒකට හේතුවක් තියෙනවද? මහණෙනි මේ දෙපළ අති දීර්ඝ කාලයක් සංසාරී සැමියයි බිරිඳයි වෙලාම එකටම ඉපදුනා. මනුලව පින් කරලා දෙව්ලොව ගියා එකටම. නැවත දෙව්ලොවින් මනුලව උපදින. මනුලවින් දෙව්ලොව යන. දෙව්ලොවින් බබලොව යන. ආයි මනුලවට එන. පාරමිතා පුරනවා. එකටම තමයි හුඟක් සංසාරේ කල් ගත කළේ. අන්නේ කාල සීමාව තුළ ඔය කියන පිප්පලි කිසිම භවයක කිසිම දවසක තමන්ගේ බිරිඳ හැර වෙනත් කාන්තාවක් දිහා රාගසිතින් බලලවත් නැහැ කියන සඳහන් කරා. මේ භද්‍රත් එහෙමයි. අන්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා තබා තමන්ගේ ස්වාමියා හැර වෙනත් පිරිමියෙක් දිහා රාගයෙන් බලලා නැහැ කියලා. හිතින්වත් සතුටු වෙලා නැහැ වෙන කෙනෙක්ට කියලා. ඒ තරම්ම පතිවෘතාවක් කොහොම ළඟ තිබුණා. මේ අන්තිම ජීවිතේ විවාහ වෙලා මෙච්චර කාලයක් රාගසිතින් ඔවුනොවුන් දෙපළ තම තමන්ගේ මුහුණු බලාගෙන ඉන්නේ. කායික සම්භෝගයක් තමයි. අද මේ ලෝකේ යම් ආර්යයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් උන්වහන්සේ උදෙසායි අපේ පැවිද්ද කියලා 87 කෝටි එක ධන සම්පත් අත්හැරලා තවත් නොඑක් වස්තු දීපල අත්හැරලා පැවිදි වෙලා ආර්ය උන්වහන්සේ නමක් හොයාගෙන කියන කාරණාව සඳහන් කරලා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම භික්ෂුවකට කතා නොකරේ. පාත්‍ර සිවුරු අරගෙන පිප්පලි මානවකතුමාට අනුග්‍රහ පිණිස පෙරමගට වැඩම කළා. වනාන්තරී බහුපුත්තික කියන නුග වෘක්ෂයක් මුල භාග්‍යතුන් වහන්සේ නතර වුණා.
පිප්පරි මානවකයන්ට තමන් වහන්සේ ඉන්න තැන හොයාගන්න ඕනේ. තමන්ගේ ශාස්ත්‍රෝරය හොයාගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේදා ෂඩ්වර්ණ බුද්ධ රාශිය විහිදවන්න පටන් ගත්තා. බහුපුත්තික ගුරුකමුල ඉඳලා සඳහන් කරනවා එදා භාග්‍යතුන් වහන්සේ විහිදෙවි බුද්ධ රශ්මිය රැස් විදිහට නෙමෙයි රශ්මි පුඤ්ඤයන් හැටියට විහිදෙවුවා කියලා. රශ්මි පුඤ්ඤයන් කියලා කියන්නේ ෂඩ් වර්ණ රශ්මිය කැට කැට විහිදිලා විශාල කැට රත වගේ රත රෝද වගේ කුටි වගේ මහ බුද්ධ රශ්මි කැට. ඉහළට විසිදිලා විහිදිලා ගිහිල්ලා වනාන්තරයේ ගස්වල අතුවල කොළවල වැදිලා මල් විදි හිරෙනවා වගේ හිරෙනවා. ඒ රශ්මි කදම්බෙන් ගැටි ගැටි හිරෙනවා මල් වෙහි වරුසාවක් වගේ. බලන්නට ඉතාම ප්‍රියක. මුළු අනාන්තරය මේ කලකයි. ජීවිතේ කවදාවත්ම දැකලා නැති මේ අපූරු ආශ්චර්යයක්. පිප්පලි මානවක බලන කොහෙන්ද මේ ආශ්චර්ය විදින්නේ? කොතනින්ද මේ වාශ්චර්ය මතුවේ? වනාන්තරයේ තිබිකම් කරලා බලන්න. නුගගහ මුලින් මුළු නුගගහම ගිනි කඳක් වගේ රත්තරන් පාටයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරාලෝකය වෙතිලා විනෝදේ සඳහන් කරනවානේ. භාග්‍යවතුන් වහන්සේ පෑම් පහසු වෙන්න පොකුණට බැස්සහම පොකුණේ ඉන්න මත්සියෝ කැස් බෑවෝ සියලු දෙනා පවා රන්වන් පාට වෙන්න කියලා. බුද්ධ ශරීරයෙන් නික්මෙන කිරණ නිසා ගිනි අඟුරක් දිලිසෙනවා. මේ නුගගහ මුල තිරයගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩෙයි. මහා කාශ්‍යපයන් වහන්සේ කල්පනා කරනවා ඒකාන්තයෙන්ම මේ වැඩෙන්නේ වෙන කවුරුවත් නෙමේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දැකපු තැන ඉඳලා නැමි 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 යවිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පත්මේ පාමුල වැන වැටිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබයි මගේ ශාස්ත්‍රු, ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි, ඔබයි මගේ ශාස්ත්‍රු කියලා කියන තුන් පාට. අපේ බුදුරජාණන් වහන්සේ අවකාශයේ මම තමයි ඔබේ ශාස්ත්‍රු කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපේ ඔබ වගේ ශ්‍රද්ධාවන්තයෙක් ළඟ, ඔබ වගේ පුණ්‍යවන්තයෙක් ළඟ වෙනත් කෙනෙක් මමයි ඔබේ ශාස්ත්‍රු කියලා නොදැන කිව්වා. ඒකේ චතුරාර්ය සත්‍ය නොදැන, පටිච්ච සමුප්පාදය නොදැන, ආරියෂ්ටාංගික මාර්ගය නොදැන පිප්පලි මානවතුමාගේ ගුණ කදම් වෙනුනේ. ඔව් මමයි ඔබේ ශාස්ත්‍රු කියලා කීවයි. ඒ පුජ්‍යලයාගේ හිස තල් ගහකින් ගෙඩියක් ගැලවුණා වගේ එවලෙම බොටුවෙන් විදිලා පිප්පලි මානවක ගාවට රෝල් වෙනවා කියලා කියන්නේ. ඒ තරම් මහා ගුණ කදම් මහණෙනි. නැත්නම් කාශ්‍යපේ නිගණ්ඨ නාථපුත්ත ළඟට ඔබ ගිහිල්ලා සඳහන් කළා නම් නාථපුත්තේනි ඔබයි මගේ ශාස්ත්‍රු කියලා නිගණ්ඨ නාථපුත්තේ ගෞ කියලා අනුමත කළා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහෙනවා ඒ මොහොතේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කාශ්‍යපේ ඔබ මහසાગරේ ළඟට ගිහිල්ලා සාගරේ දිහා බලලා මහසાગරයට කීවනා මහසાગරයේ ඔබයි මගේ ශාස්ත්‍රු කියලා අනුමත කළා. එක මොහොතක් යනකොට අබ පියල්ලකට ගන්න තරම්වත් ඔය මහසાગරයේ ජලයේ බිඳුවක් ඉතුරු වෙන්නේ නැහැ කියලා දේශනා කළා. කාශ්‍යපේ මහා මේරු පර්වතය ළඟට ගිහිල්ලා ඔබ මහමෙරට කිව්වොත් මහමෙරේ ඔබ මගේ ශාස්ත්‍රු කියලා. කාශ්‍යපේ දහය මිට මිටමලවා ගත්ත පුද්ගලයේ ඒ මිට යම් මොහොතක අත්හරින් විදිද මිටට මිලවුණ දහයිය නැවත ඉහිරෙනවා වගේ යොදුන් 84,000 උස
ඒ මහ මීරු පර්වත රාජයා ඉහිරෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. කාශ්‍යපේ මේ මහ පෘථුවියට අත තියලා මහ පෘථුවිය ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා සඳහන් කළොත් මේ මහ පොළොව කැළඹෙනවා කියලා දේශනා කරනවා. කාශ්‍යපෙන් දිගුණේ නැත්නම් පිප්පලි මාණික්ගේ ගුණේ ඊතර තම රහත් වෙලක් නැති සසර මුණ තරම් පිං පුරලා තිබෙනද. නමුත් ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පිප්පලි මාණිකතුමාගේ ශාස්ත්‍රීය මනසේ කාශ්‍යපේ ඔබ කොයි තරම් ගුණවත්ද? ඔබේ ගුණය මහ පෘථුවියට දරන්න බෑ, මහ මේරුවට දරන්න බෑ, මහ සාගරයට දරන්න බෑ, වෙන ශාස්ත්‍රවරයෙකුට දරන්න බෑ. නමුත් කාශ්‍යපේ ඔබ වාගේ ගුණවත් අය 100ක්, 1000ක්, ලක්ෂයක්, කෝටියක් ඇවිල්ලා ඔබ වගේ ගුණවතුන් මාව වට කරගෙන මට කිව්වොත් ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රු කියලා. තනි ඔබේ ගුණේ ඒ තරම් නම් කෝටි ගානක් ඔබලාගේ ගුණේ කොහොම වෙයි? නමුත් කාශ්‍යපේ මම එදාට නිර්භයව කියනවා ඔව් මම තමයි ඔබලාගේ ශාස්ත්‍රු කියලා. ඔබලාගේ ගුණේ මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක් හොලවන්න බෑ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ පාසුකුර චීවරයේ අල්ලලා පෙන්නලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපේ කෝටි ගාණක් ඔබලාගේ ගුණයට මේ පාසුකුර චීවරයේ කොනවත් හොලවන්න බෑ කියලා. සම්මා සම්බුද්ධජනන් වහන්සේගේ අනන්ත සීමාන්තික ගුණේ කවද කවුනත් ප්‍රමාණ බ්‍රහ්ම භූතං අති තුලං මාරසේන පමද්දන කෝදිස්වාන පසීදෙය අපි කන්හා වියාතිකු. පින්නතුනි තුලනය කරන්න බෑ බුදුරජාණන් වහන්සේ කිසිම ගුණය. පහත් ජාතීන් වෙලා ඉපදිච්ච අපි මේ මහා පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ගුණය කොහෙන් සීමා කරන්නද? ගුණය ගැන කවද කතා අපි කන්හාවි ජාතිකෝ කියලා කිවි පහත් කුලයක ඉපදිච්ච අපි කවදා ඒ ගුණය ප්‍රමාණවත් කරන්නේ? ලෝතුරා බුදු කෙනෙකුටවත් දේශනා කරලා ඉවර කරන්න බැරි මහ ගුණය මහ කල්පයක් දේශනා කළත් කල්පේ නිමා වෙනවා බුදු ගුණය ඉතින් බුදුරුගේ ගුණය. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සඳහන් කරලා පිප්පලි මාණිකතුමා පැවිදි කළා. භාග්‍යතුන් වහන්සේ ළඟ ත්‍රිසරණ සහිත සිල් සමාදන් වෙලා තමන්ගේ පාරමිතාව මුදුන්පත් වෙන මේ අන්තිම ආත්ම භාවයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රෞජා ලැබුණා. ඒ ප්‍රෞඪාව ලබාගෙන භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා. ඊට පස්සේ අවවාද තුනක් භාග්‍යතුන් වහන්සේ කරන්ට යෙදුණා. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්තා. ඒ අවවාද පිළිගැනීමම උන්වහන්සේගේ උපසම්පදාව බවට පත් වුණා. අනේක ප්‍රකාර උපසම්පදාවෙන් එවන් උපසම්පදාවන් අතරින් ඕවාද පටිග්ගහන උපසම්පදාව තස්මාතිහෙ තේ කස්සප ඒවං සික්ඛිතප්ප. මේ කරුණ තුන තුල ශික්ෂණයටපත් මෙන්න මේ ඕවාද පටිග්ගහන උපසම්පදාව. ඒ උපසම්පදාව මහා කාශ්‍යපෙන් වහන්සේට ලැබුණා. කාශ්‍යපෙන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් වුණා. අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් වැඩ කරනවා. භාග්‍යතුන් වහන්සේ බහුපුත්තික නුගරුකින් නුගරුක මුලින් නැගිටලා කාශ්‍යපෙන් වහන්සේත් එක්ක
වැඩම කරනවා පැවිද්දින් පස්සේ පිප්පලි මානෝග්ගි නමකාශි. පින්නතුනි වැඩම කරනකොට නැවත මගදී භාග්‍යතුන් වහන්සේ මද විවේක ගන්න අවශ්‍යයි කියන කාරණාව හඟවනවා වගේ ගහක් ළඟ නතර වෙනවා. මහකාශ්‍යපයන් වහන්සේ තමන්ගේ සඟල සිවුර ගහක් ළඟ අසුනක් ඇටියට පනවනවා. ඒ සඟල සිවුර මත වැඩ ඉඳලා ශ්‍රීහස්ත ධාතුවේ ඒ සඟල සිවුර අතගාන කාශ්‍යපය පටපිලි කළ ඔබේ දෙපට සිවුර හරි සැහැල්ලුයි කියලා සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරනසේ අදින් පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ පටපිලි කළ සඟල සිවුර දරණසේක්වා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කාශ්‍යපය මා පෙරවීම පරම දිරාගි මේ පාසුකුල ජීවිතේ මේක බර මේක රළුයි. ඔබ කැමතිද මේක දරන්න කියලා? එහෙමයි ස්වාමී. අවසර දෙනවා මම මේ සිවුර දරන්න කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මහා පාසුකුලේ කාශ්‍යපයන් වහන්සේට ප්‍රදාන කරනකොට සඳහන් කරනවා මේ මහ පෘථුවිය කැළඹුණා කියලා. භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතු දර ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. මහා කල්පලක්ෂය සසර පාරමිතා පූර්ණ කෙරේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පස්සකාලේ තමන් පාරමිතා පිරුවේ යම් කාරණාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ උන්වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලබා ගන්න එකයි. පියවතුරා බුදුරජාණන් වහන්සේ ළඟ කළ ප්‍රාර්ථනාව ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුදුන්පත් කරගන්න. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ඒ උතුම් තනතුර ලබාගෙන අති දීර්ඝ කාලෙ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව සම්මා සම්බුද්ධ ශාසනය තුල කටයුතු කළා. ශාසනයගේ දියුණුව උදෙසා මහත්සේ උත්සාහ කළා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පස්සේ මල්ලසුනික මල් වගේ හැම තැනම විසිරීලා තිබෙන ධර්මය සූත්‍ර වශයෙන් විනය වශයෙන් කොටස් කරලා අභිධර්ම වෙන් කර පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න සම්බුදුරජාණන් වහන්සේගේ මොන තරම් අනුග්‍රහයක් තිබුණද මහා කාශ්‍යපයන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් දේහය ආදාහනය කරන්නයි සූදාන. චිතකේට නංවලා ශ්‍රී දේහයට ගිනි දල්වන්න උත්සාහ කළාට මොනම හේතුවකින්වත් ගිනි දල්වන්නේ නැහැ. කර්ම කාරණා විමසලා විමසලා අන්තිමට දැනගන්න ලැබුණා මහා කාශ්‍යපයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයට තාම වැඩියනේ, තාම වන්දනා කරගත්තනේ ශිෂ්‍ය පිරිසත් එක්ක තාම වඩිනවා කියලා. ළඟට වැඩ ශ්‍රී දේහය සහිත සෑය ප්‍රදක්ෂිණා කරලා තුම්පාරක් අධිෂ්ඨාන කරහම භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල ශ්‍රී දේහෙන් එළියට නලල මත තියෙන වන්දනාමාන කළ නැගිටිනකොට දෙවියන් විසින් ඉබේම මේ සෑය ගිනිබත් කළා. ඉබේම ගිනි දැල්වුණා, කාටවත් ගිනි දැල්වන්න බැරි වුණා. පින්නතුනි සම්මා සම්බුද්ධ ශාසනය තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ
සෑහෙන කාලයක් භාග්‍යතුන් වහන්සේ නැති ශාසනයේ භාරධාරියා වෙලා කටයුතු කළා. තුන්වෙනි ධර්ම සංගායනාවත් කරලා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම තහවුරු කරලා ස්වභාව ධර්මයට අනුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ මහා කල්ප ලක්ෂයක ප්‍රාර්ථනාව මුදුන්පත් වී පාරමිතාවේ මස්තක ප්‍රාප්තියට ගමන් කළා. තමන් වහන්සේගේ මංගල්‍යයට සමවැදලා සදහටම මේ සංසාරයෙන් සමුගන්නේට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳ චරිත කතා තව කෙටි මේ දේශනා කරන්නට යෙදෙනවා. පින්තුණී උතුම් චරිත කතාව තුළ අපේ ජීවිතවලට අරගත යුතු අවබෝධ අනුශාසන නිමක් නැහැ. නැවත නැවත දේශනා ශ්‍රවණය කරන ඒ උතුම් අවවාද ජීවිතයට එකතු කරගෙන සසරින් එතර වුණ උත්තමයෝ කොයි වාගේ අත්හැරියද, කොයි වාගේ පින් කළාද, මේ කරුණ අපේ ජීවිතයට අරගෙන සංසන්දනය කරන එවන් උත්තමයන් වහන්සේලා අතර අපි තාම කොච්චර දුප්පත්ද, අපි සසරින් මිදෙන්නේ නැත්තේ ඇයි, මොන හේතුව හින්දද කියන කරුණු තීරණය කරගෙන සම්බුද්ධ ශාසනය තාමත් බැබලෙන කාලේ ඔබ වීර්යවත් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.